ඉන්ධන මිල ඉහළ නැන්වීමට රජය කටයුතු කිරීමත් සමග ක්ෂේත්‍ර ප්‍රසක මිල සංශෝධනයන් සිදු කෙරුණා. ඒ අනුව ප්‍රිරෝධ රථ ගාස්තු, පාසල් ළමුන් ප්‍රවාහන වෑන් රථ ගාස්තු, බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ නැන්වීමටයි පියවර ගැනුණේ. එමෙන්ම සියලු බේකරි නිෂ්පාදන මිල ගණන්ද ඉහළ නැන්වුණා. ඉන්ධන මිල ඉහළ නැන්වීමත් සමග බස් ගාස්තුද ඉහළ නැන්වන ලෙස බස් සංගම් ඉල්ලා සිටියා. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිහිපයක් මේ වන විටත් පවත්වා ඇති අතර මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ලැබෙන බදාදා වන විට ගැනීමට නියමිත බවයි රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසන්නේ. ඉන්ධන මිල අකමැත්තෙන් වුණත් රජයට ඉහළ දාන්න සිද්ධ වුණා. දැන් ඒත් එක්ක බදාදා වෙනකොට අපිට තියෙනවා මොනවද බස් ගාස්තු වලට කරන්න කියලා. ඩීසල් මිල ඉහළ දාලා බස් ගාස්තුව පහළට දාන්න එහෙම එකක් කරන්න බෑ. සා යම් ගාස්තු සංශෝධනයකට අපි ලබන සතිය යන්න වෙනවා. අපි කැමැත්තෙන් කරන දෙයක් නෙමෙයි. මොකද අපි ඉතාලම පැහැදිලිව කියනවා අපි ඒ සංශෝධනයකට ගියත් බස් ගාස්තු විශේෂයෙන්ම මගිය මහජනතාව ගැන කල්පනා කරලා අපි යන්න පුළුවන් අවම සංශෝධනයකට යන්න අපි නීතියක් දාලා තියෙනවා. කොවිඩ් එක නිසා තාම ඒක අයින් කරන්න අපිට අවසර දෙන්නේ නැහැ. ඒ නීතිය හෝ අයින් කරපු දවසට නැවතත් ගාස්තු අඩු කරන කොන්දේසිය මත පමණක් අපි තාම සුළු වැඩිවීමක් බදාදා වෙනකොට ලබලා දෙන්න සිද්ධ වෙනවා. ඒවට කැමැතින් කරන දේවල් නෙමෙයි.